ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුව අදත් සුපුරුදු පරිදි පැවැත්වුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන්. විෂ යෙදූ කිරි පැකට් අරගලකරුවන්ට ලබා දීලා දහසකට ආසන්න පිරිසක් රෝගී කළා. මිල්කෝ ආයතනයේ බලධාරීන් සමග ඒ පිළිබඳ සාකච්ඡා කරන්න ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් තව මොහොතකින් මිල්කෝ ආයතනයට පිවිසෙනවා. මාධ්‍ය හමුවෙන් අනතුරුව කිරි පැකට් ගැටලුව ගැන තොරතුරු සොයා බලන්න ඒකාබද්ධයේ මන්ත්‍රී කණ්ඩායම නාරාහේම් පිට මිල්කෝ ආයතනයට පැමිණියා. එහිදී ඔවුන් එම ආයතනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් හමු වුණා. අපේ පොලිටිකෝටෝස්ලා ගියාද? ඉතින් අපි එතනදී දැක්ක දේ තමයි මේක සිදුරු කරලා. එතකොට සිදුරු කරලා යම් කිසි එන්නතක් ගහවුවන් පස්සේ අර පිඹුනේ කියලා කතාවක් තිබුණානේ. ඒක මෙල්ට් වෙලා ඒ සිදුර වැහිලා. අර මොකක් කරද රසායනික හේතුවක්. දැන් ITI එකටත් ඒකේ සෑම්පලයක් දීලා තියෙනවා. දෙක තුන වගේ දවස්වල ඔබතුමාලගේ 5000කට වැඩිය පැකට්ස් එළියට ගිය තැන් කියලා බිල්ස් තියනවා ඔබතුමාගේ. සර් අපි කොහොමද අපේ ඩිස්ට්‍රිබියුටර්ලා දුන්නේ දැන්නේ සර්? ඔව් අපේ ආයතනයේ කවුරුහරි සම්බන්ධ වෙලා හිටියොත් අනිවාර්යෙන් පේන්නම දඬුවම් කරනවා. ඒක ඔබතුමාලා මේ වෙනකොට පොලිසියට පැමිණිල්ලක් දාලා තියෙනවද? ඔබතුමාලගේ ප්‍රොඩක්ට් එකක් මේ ඉන්ජෙක්ට් කරලා තියෙනවා කි. මම අතර මගදී මේක වෙලා තියෙන්නේ. ඒක මොකද්ද ඔබතුමා නිරීක්ෂණය කරේ කියලා තියෙනවා. සිදුරක් කියලා නිරීක්ෂණය කරා. සාකච්ඡාවෙන් පස්සේ ඒ ගැන දෙපැත්තෙම අය කතා කළා. මේ ආයතනයේ කිරි පැකට් එක නිකුත් වෙනකොට කිසිම සිදුරක් හෝ රසායන ද්‍රව්‍යයක් මිශ්‍ර වෙලා තිබුණේ නැහැ කියන එක උන් වගකීමකින් පිළිගන්නවා. අපට ඉදිරිපත් කරපු සාම්පල් වල යම් කිසි සිදුරු කිරීමක් කරලා තියෙනවා කියන එක අපිට තේරුණා. ඉතින් මේ සාම්පල පරීක්ෂා කරන්න අපි අවශ්‍ය කටයුතු ලංකාවේ නැහැ. ඉතින් ඒක අපි පිටරටකටවත් තමයි යවන්න වෙන්නේ.